ඊ අපි විදාක සභාවිදී ගනු ලැබූ තීන්දුව නැවතත් අභියෝගයට ලක්කිරීමට විරුද්ධව අපි අද උත්තරීතර අධිකරණයේ සහය බලාපොරොත්තු වුණා. සභාපති විජේදාස රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ ඒ කටයුතු කරගෙන යාමටත් වැඩ බලන මහලේකම්තුමා විදිහට කීර්ති උඩවත්ම මහත්තයාට ඒ කටයුතු කරගෙන යාමටත් උසාවියෙන් අද අවසර ලබා දුන්නා. ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීම සහ එහි තීරණ සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන් අදහස් පළ කළා. මේ අපිට මේ පැය ගාණක් ඇතුළත රැස්වීමකට කැඳවන්න එහෙම පුළුවන් කමක් නැහැනේ තීන්දුව තීරණ ගන්න එක. එතම ඉල්ලා අස්වීම ගැන දන්නේ හෙට මොනවා කියයිද කියලා. හෙට කියයිද දන්නේ නැහැ මං අස්ුනේ නැහැ කියලා කියයිද දන්නේ නැහැ. හෙට තවත් එක්කෙනෙක් පත් කරයිද කියලා කියන්නත් දන්නේ නැහැ. මොකද මේ මෙහෙම නෙමෙයි රැස්වීම කැඳවනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඉවත් වෙනකොට ඒ වගේම නැවතපත් කරනකොට මධ්‍යම කාර්ය සභාව තියෙනවා, දේශපාලන මණ්ඩල තියෙනවා. නිල වශයෙන් කල් ඇතුවේ වඩ දැනුම් දෙන්න ඕන. අධිකරණයේ දීපු නියෝග තියෙනවා, තීන්දුව තීරණ තියෙනවා. මේ රැස්වීම කැඳවල තියෙන්නේ සරත් ඒකනායකනේ. එයා කොහොමද කැඳවන්නේ රැස්වීමක්? එයාට අර දෑසිරි ජයසේකරගේ සිද්ධියට එයාට තහනමක් වුණවල තියෙනවා. මම දැන් අධිකරණයටත් පහස කරලා තියෙනවා. මම දැන් අධිකරණයේ ඉදිරියේදී ওই තියෙන නඩුවලදී ඒවට ක්‍රියාත්මක කියලා මම හිතනවා. මේකෝල නීතියක් නැතුව මේ කටයුතු කරන්නේ. අපි කියන්නේ අගුපිල්ලවල නෙමෙයි, කඩපිල්ලවලත් නෙමෙයි, හෝටල්වලත් නෙමෙයි, සල්ලි දීලා කට්ටියට බොන්න දීලා කන්න දීලාත් නෙමෙයි. අපි කියන්නේ පක්ෂ මූලස්ථානයේ තමයි අපේ රැස්වීම. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මොන තීන්දුව ගත්තත් අවසාන තීන්දුව ගන්න දේශපාලන මණ්ඩලය. දේශපාලන මණ්ඩලය මේ සභාපතිවරයෙක් පත් කරා නෙමෙයි නිමා සිරිපාල මහත්මයා. එතන වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කළා තියෙනවා. සභාපතිවරයෙක් ඉදිරියේ පත් වෙයි අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රම වේ. දැන් මෛත්‍රීපාල සිරිසෙන මහතා අයියේ කියනවා මේ කඩුවේ පොඩ පොඩ කඩුව දීලා වැඩ නැහැ. ඔක්කොම කඩුවම දෙන්න ඕන හරියට වැඩ කරන්න ඕන කියලා. විශේෂ විධායක සභාව කැඳවන්නේ මොකටද කියලා දැනුම් දෙන්න ඕනේ. එහෙම දැනුම් දීමක් නැහැ. ඒක විශේෂයක්ද නැද්ද කියලා දැනුම් දීමක් ඒ ලිපියේ කරන්න තිබුණා. ඒකත් නැහැ. ඊළඟ කාරණේ තමයි නියෝජ්‍ය ලේකම්ට බලය දෙනවද නැද්ද කියන කාරණය. ඒ සම්බන්ධව වැඩ කරා. ඔහුට විරුද්ධව අපි නියෝගයක් මම අරන් තියෙනවා. සරත් එකනාග මහත්තයාට විරුද්ධව. නමුත් දැන් ඔහුට කැඳවන්න දැන් බලයක් තියෙනවද කියන කාරණේත් ප්‍රශ්නයක්. ඉතින් මම බලනවා අනාගතේ ඔහුට විරුද්ධවත් උසාවියට අපහාස කිරීම සම්බන්ධව යම් නඩුවක් පවරන්න පුළුවන්. ඔෆිස් එක ගල්ලගෙන ඉන්නවා කට්ටියක්, සෝලිස් එක ගල්ලන් ඉන්නවා කට්ටියක්. මම කනගාටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රතුණු ඉරණම ගැන. හොඳම මිලකට අලෙවි කරගන්න පුළුවන් වෙනකල් ඒක තියන්න හිටියා. පක්ෂ රාජදර කෙනෙක් ගැන නෙමෙයි කල්පනා කරන්නේ. මම දැන් මිලද වෙන ප්‍රශ්නක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේ ඡන්දයක් ඉල්ලන්න බැරි දැනකට දැන් පත් කළ ඉවරයි. කවුරු සභාපති වුණත් කවුරු ලේකම් වුණා.